අද මාතෘකාව ඔටකොයිඩ්ස්. ඔටකොයිඩ්ස් කියන්නේ ෆාමකොලොජි ඉගෙන ගන්න ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන මාතෘකාවක්. මම ටාගට් කරන්නේ මෙතෙන්දී එක්ස්ටර්නල් ෆාමසි ස්ටුඩන්ට්ලා කියලා ඔයාලා දන්නව දැනට පස්සෙ. එහෙම ඇති වුණත් වෙන දැනුම ලබා ගන්න අවශ්‍ය වෙන කෙනෙකුටත් මේක ගොඩාක් වැදගත් වෙයි. මොනවද මේ ඔටකොයිඩ්ස් කියන්නේ? ඔටකොයිඩ්ස් කියන දේ මුලින්ම කියන්න ඕන. ඔටකොයිඩ්ස් කියන වචනේ තේරුම මම සරලව කිව්වොත් ඒකට අපිට මෙහෙම කියන්න පුළුවන් ලෝකල් හෝමෝන්ස් කියලා. ලෝකල් හෝමෝන්ස්. එතකොට ලෝකල් හෝමෝන ඇරෙන්න වෙන මොනවාරි හෝමෝන ගැන අහලා තියෙනවද? ඔව් අපි මෙච්චරකම් වැඩිපුර හෝමෝන කියලා කතා කරලා තියෙන්නේ ලෝකල් හෝමෝන්ස් ගැන නෙමෙයි. ඒවට අපි කියුවා එන්ඩොක්‍රයින් හෝමෝන කියලා. එතකොට මොනවද එන්ඩොක්‍රයින් හෝමෝන කියන්නේ? එන්ඩොක්‍රයින් කියන එකේ තේරුම මොකද්ද එතකොට? මේ බලන්න. ඒ කියලා ෆයිලයක් තියෙනවා. එයා සාවේ කරනවා මෙන්න මේ හෝමෝන එක. හැබැයි මේ හෝමෝන එක සාවේ කරහන් ඒක බ්ලඩ් වලට ගිහිල්ලා බ්ලඩ් ඔස්සේ ට්‍රාන්ස්පෝර්ට් වෙලා ටාගට් ඕගන් එක ගාවට යනවා. එතෙන්දි ටාගට් ඕගන් එකේ තියෙන රිසෙප්ට් එකක් එක්ක වෙන්නිලා අදාළ ඇක්ෂන් එක දෙනවා. ඒකට ඒ වගේ අවස්ථාවට මේ හෝමෝන වලට කියනවා එන්ඩොක්‍රයින් හෝමෝන කියලා. එන්ඩොක්‍රයින් හෝමෝන කියලා. එන්ඩොක්‍රයින් හෝමෝන කියලා ඒ වගේ අවස්ථාවට කියනවා. එහෙම නැතුව මේ විදිහට ඒ කියන සයිලෙන් නිදහස් වෙලා ලේවලට යන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් හෝමෝන තියෙනවා. ඒවා අපි මෙච්චරකම් හෝමෝන කියලා කතා කරලා නැහැ. ඒක තමයි තියෙන වෙනස. බලන්න දැන් ඒ කියන සයිලය නිදහස් කරන හෝමෝනය එයාට පුළුවන් මෙහෙම ගිහිල්ලා B කියන සයිලය මත ඇක්ෂන් B කියන සයිලය කලින් A කියන සයිලය මත ඇක්ෂන් එක කොහොමද දෙන්න පුළුවන්? මේ රිසෙප්ට් එකට ගියා ඇක්ෂන් එක දෙන්න පුළුවන්. ඒ වගේම A වලින් නිදහස් කරන මේ හෝමෝන එකට ඒ ළඟ තියෙන B කියන සයිලය වෙත ගිහිල්ලා එහි රිසෙප්ට් එක මත බැඳිලා මෙහෙම ඇක්ෂන් එක දෙන්න පුළුවන්. මේ ආකාර දෙකින් එකකටවත් බ්ලඩ් හරහා ට්‍රාන්ස්පෝර්ට් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ හෝමෝන වලට කියනවා මේ විදිහට ක්‍රියාත්මක වෙන හෝමෝනයකට කියනවා ලෝකල් හෝමෝන කියලා. එතකොට මේ විදිහට ක්‍රියාත්මක වෙන හෝමෝන වලට තමයි ඔටකොයිඩ්ස් කියලා කියන්නේ. ඒකෙත් ඇක්ෂන් එක දෙන ආකාරය අනුව මෙන්න අවස්ථා දෙකක් තියෙනවා. ඒක අනුව අපි වෙනම නම් දෙකක් කියනවා. ස්‍රාවය කරන සෛලය මතම ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අපි කියනවා ඒ ඇක්ෂන් එකට නැත්නම් ඒ ක්‍රියාවලට අපි කියනවා ඔටෝක්‍රයින් කියලා. දැන් මේක එන්ඩොක්‍රයින් නේ. බ්ලඩ් හරහා ගිහිල්ලා දෙන ඒ ඇක්ෂන් එක දෙනකොට ඒ හෝමෝනේ එන්ඩොක්‍රයින් හෝමෝනයක් කියලා. මෙතන තමන්ගේ සෛලය මතම ස්‍රාවය කරන සෛලය මතම ක්‍රියාත්මක වෙනකොට එතකොට ඒක ඔටෝක්‍රයින් හෝමෝන එක. එහෙම නැතුව ස්‍රාවය වෙන සෛලය නැතුව ඒ ළඟ තියෙන වෙනත් සෛලයක් මත ක්‍රියාත්මක වෙනවා බ්ලඩ් හරහා යන්නේ නැතුව. එතකොට අපි කියනවා ඒකට පැරා ක්‍රයින් හෝමෝන එකක් කියලා. එතකොට එකම හෝමෝන එකේ මේ අවස්ථා දෙක ආකාර දෙකටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඔටෝක්‍රයින් විදියට, පැරාක්‍රයින් විදියට. එතකොට මේ ඔටෝක්‍රයින්, පැරාක්‍රයින් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න. ඒක එතකොට එන්ඩොක්‍රයින් එකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මතක තියාගන්න. එතකොට මේ જાතිය වල තමයි අපි ඔටෝකොයිඩ්ස් කියලා කියන්නේ. හරි? මේ ඔටෝකොයිඩ්ස් නැත්තම් ඔටෝකොයිඩ්ස් කියලා කියනවා මේ TO TA. ඒ ආකාර දෙකටම මේක ලියනවා. ඒක කොයි කිලුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ලෝකල් හෝමෝන වල තියෙන විශේෂත්වය තමයි එන්ඩොක්‍රයින් හෝමෝන වගේ නෙමෙයි. මෙයාලා ඉක්මනටම බිඳ වැටෙනවා. ඉක්මනට බිඳ වැටීම නිසා මෙයාලගේ ඇක්ෂන් එක දෙන කාලය ගොඩක් අඩුයි. එතකොට මේ ඔටෝකොයිඩ්ස් කියන්නේ මොනවද කියලා දැන් ඔයාලට අවබෝධයක් නැහැ. මොනවද මේ කියලා දන්නෙත් නැහැ. මම මේ කියන එක විතරයි අහන්නේ. මේ කියන ඒවා ඇත්ත කියලා ඉස්සරහට ඉදිරි වීඩියෝ වලදී ඔයා මේ ලෝකල් හෝමෝන ගැන එකින් එක ඉගෙන ගද්දී තව පැහැදිලි වෙයි. හරි. එහෙනම් මේකේ මතක තියාගන්න rapidly degrade in the duration of action. Action එක දෙන කාලය ගොඩක් අඩුයි. Duration of action. Duration of action. එක අඩුයි. හරි. Autocoids කියන්නේ මොනවද කියලා කිව්වා. ඒක endocrine hormone වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා කිව්වා. දැන් local hormone වල autocoids වල සරල වර්ගීකරණයක් ගැන කතා කරනවා අන්තිමට. අපි යන වර්ගීකරණයට මේක ප්‍රධාන වශයෙන් බෙදන්නේ රසායනික ස්වභාවය අනුව. අණුක ව්‍යුහය අනුව තමයි ප්‍රධාන වශයෙන් බෙදන්නේ. ඇමීන වලින් උත්පන්න වෙන ඒවා, ඇමීන් කාණ්ඩයට වෙනම අයිති කරලා වෙනම වර්ගයක් තියෙනවා, වර්ග ටිකක් තියෙනවා. ඒ වගේම ලිපිඩ් වලින් උත්පන්න වෙන ඒවා තියෙනවා, පෙප්ටයිඩ් වලින් උත්පන්න වෙන ඒවා තියෙනවා. ඇමීන් වලින් මොනවද උත්පන්න වෙන්නේ අපි ගොඩක් අහලා තියෙනවා, හිස්ටමින් සහ සෙරොටොනින්. සෙරොටොනින් වලට කියනවා 5 හයිඩ්‍රොක්සි ට්‍රිප්ටමීන් කියලා. මේ ඇමීන් හිස්ටමින් සහ සෙරොටොනින්. සෙරොටොනින් වලට කියනවා 5 හයිඩ්‍රොක්සි ට්‍රිප්ටමීන් කියලා. ඊට පස්සේ ලිපිඩ් වලින් ලිපිඩ් ඩෙරිවේටිව්ස් විදිහට තියෙනවා
තියෙන ලෝකල් හෝමෝන්ස් තියෙනවා. ඒවා පොදුවේ හඳුන්වනවා ඒකොසොනොයිඩ්ස් කියලා. ඒකොසොනොයිඩ්ස් කියලා හඳුන්වනවා මේ ලිපිඩ් වලින් ලිපිඩ වල උත්පන්න විදියට හැදෙන ඔටෝකොයිඩ්ස් ලෝකල් හෝමෝන්. ඒවත් අපි හාලා තියෙනවා තියෙන්නේ බලන්න. ප්‍රොස්ටාගලන්ඩින්, හරි, ලියුකොට්‍රින්, ත්‍රොම්බොක්සින්, ලිබොක්සින්. එතකොට මේ ත්‍රොම්බොක්සින් ගැන ප්ලේට්ලට් ගැන කතා කරද්දී රුධිර ගැට ගැන කතන්දරයේදී ඔයාලට මතක ඇති. මේවා ගැන එකින් එකට වෙන වෙනම කතා කරනවා ඉදිරි වීඩියෝ වලදී. පෙප්ටයිඩ් කාණ්ඩයයි තියෙනවා, බ්‍රැඩිකයිනින් අහලා තියෙනවා, බ්‍රැඩිකයිනින්, ඇන්ජියොටෙන්සින්, නියුරොටෙන්සින්, විවිධ කයිනින්ස් වර්ග, මේ කයිනින්ස් කියලා තියෙනවා, විවිධ කයිනින්ස් වල ගොඩක් තියෙනවා. ඊට පස්සේ එන්ඩෝතෙලින්ස් කියලා සංයෝගයක් තියෙනවා. ඒ ටික පෙප්ටයිඩ් කාණ්ඩයයි තියෙනවා පොදුවේ. හරි. ඊට පස්සේ රසායනික ස්වභාවය යනවා, මේ භෞතික ස්වභාවය යනවා, ගෑස් වශයෙන් තියෙන එකක් තියෙනවා. NO, නයිට්‍රික් ඔක්සයිඩ්. මේක හොඳ වාස ඩයිරේට් එකක්. හරි. මේක ක්‍රියාවත් අපිට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ පළවෙනි වීඩියෝ එකෙන් මම හිස්ටමින් ගැන කතා කරනවා. හිස්ටමින් හැදෙන විදිය, ඒක ඩිග්‍රේඩඩ් වෙන විදිය, ඊට පස්සේ ඒවා කොයි කොයි තැන්වලද ක්‍රියාත්මක වෙන්නේ, මොන මොන රිසෙප්ටර් වලටද බැඳෙන්නේ. එතකොට ඒ රිසෙප්ටර් අපිට අවශ්‍ය වෙලාවට කොහොමද බ්ලොක් කරන්නේ, බ්ලොක් කරන්න ගන්න ට්‍රක් මොනවද, ඒ රිසෙප්ටර් අපිට උත්තේජනය කරන්න ඕනේ වෙන්න පුළුවන්, ඒ උත්තේජනය කරන්න ගන්න ට්‍රක් මොනවද, මේ සියරම හිස්ටමින් යටතේ වෙනම කතා කරනවා. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් ඉදිරි වීඩියෝ බලන්න බලාපොරොත්තු වෙනවා නම් subscribe කරලා bell icon එක click කරලා තියලා තියාගන්න. එතකොට වීඩියෝ එක දාපු ගමන් notification එක එනවා. එතකොට මගහැරෙන්නේ නැතුව මේ video series එක බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ ටික දිගට බලා ගත්තොත් මේ හා සම්බන්ධ වෙන drug ටික ඔයාට කටපාඩම් කිරීමකින් තොරව ගොඩක් ලොකු අවබෝධයකින් මතක තියාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.